තව මේ ප්‍රශ්නයක් මා දන්නා ආකාරයට සෝවාන් පුද්ගලයා කවදාවත් සතර අපාගත නොවන බවයි නමුත් ධර්මයේ සඳහන් වෙනවා කටින චීවරය චවට චීවරය පූජා කළා කළාම අටමහා කුසල් වලින් එකක් වන බැවින් ඔවුන්ද කවදාවත් සතර අපාගත නොවන බව ප්‍රකාශ කරනවා මෙහි සත්‍ය කුමද්ද කියලායි අහන්නේ ඉතින් මේ අටමහා කුසල් කතාවයි ඔය කියන කටින ජීවරයක් පූජා කරපුවාම කවදාවත් අපාය නැති කතාවයි මේ පස්සේ කාලයක හාමුදුරුන්ගේ ආචාර වාදයක් අත්නෝ මතය මේක කොතනකවත් බුදුදහම තුළ ත්‍රිපිටකයේ සූත්‍රයක් නැහැ කටින ජීවර පූජා කිරීම හරි නැත්නම් ඒ කරන ඒවාවත් අටමහා කුසල් වලටයි තියෙනවා කියලාවත් ඕවා එහෙම එකක් ආචාරවල පස්සේ හදාගත්ත ආචාරවාද වල තිබුණා මිසක් ඕවා මූලික ධර්මයේ තිබුණ දේලා කොතනකවත් නැහැ ත්‍රිපිටකයේ තුල එහෙම සඳහනක් නැහැ ඉතින් මෙයාමෙන් පස්සේ පස්සේ කාල වල හදාගත්ත අදහස් මේ අටමහා කුසල් වල කක්කුසි හදන එකක් තියෙනවා බලපොත් ලියනික කක්කුසියක් හදලා දෙන එක ඒතර ඒ වගේම බුදු පිළිමයක් හදන එක චෛත්‍ය ප්‍රාකාර වදින එක මේවත් මේ අටමහා කුසල් වලට අයිති අරන්නේ හදලා දෙන එක මෙන්න මේ වගේ දේවල් මෙයාගේ පස්සේ හදාගත්ත මත ඒගොල්ලෝ තමයි කියන්නේ කවදාවත් එයා අපාගත වෙන්නේ නැහැ කියලා මිනිස්සු හරියට ආදරෙන් අනේ අපාගත වෙන්නේ කෑ ගහනවා කටින චීවරය අත ගහ ගන්න මොන දහවලු වැඩ කළා හරි කමන්නේ වේරේ දින හොඳම ක්‍රමයන්නේ කටින චීවරය අත ගහගත්තොත් වැඩේ හරි ගිහිල්ලා මොනවා කරලා තිබුණා කවන්නේ ලේසිම ක්‍රමී වේරේ ඉතින් තමන් කරන වැරදි වැඩ තීරුම් වරන් වැරද්ද වැරද්ද හැටියට දැකලා ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අසාරත්වයේ දැකලා මිදෙන මගේ පැත්තකින් තියලා ඒක හරි අමාරු වැඩක් ඊට හරීම ලේසි වැඩේ කරව පව් වල වන්දිග වගෙන සිර සිරත ගහ ගන්න පුළුවන් මොනවා කරන්නද හරි ලේසි වැඩේ නේ පුළුවන් ඉතින් මේ අපි හිතා ඉන්න ක්‍රම ඔවටින් විවිධාකාරයෙන් ඔය විදිහට කුලප්ප කරලා තියලා වර්ණා කරලා තිබ්බට පස්සේ සෙදි කච්චි ගන්න යන්නේ හාමුදුරු අතරට ඒ සෙදි කච්චි ගන්න කෙවලට පස්සේ මොකද කරන්නේ ඔක්කොම සතර පාය නිදාස් කරලා යන කගිර සම්බීඩාන්න ගහලා සෙදි විකුණ ගන්න හරි ලේසි වැඩේ මොනවා කරන්නද දැන් මෙහෙම දේවල් තියෙනවා මේ චාටු වස් වලින් රවට්ටන්න හොඳ නැහැ විවිධාකාර දේවල් කියනවා ලාභේ ලබා ගැනීමට ලාභයෙන් ලාභ හොයන්න හොඳ නැහැ ඔය ආදී වශයෙන් විවිධ ක්‍රමවේද දීලා තියෙනවා ඉතින් කුහන ලපන කියලාත් ඔයාලා කියනවා ඉතින් බුදුරන් වහන්සේ කොතනකවත් නොපෙන්නපු ඒවා පස්සේ හදාගෙන පෙන්නන්නේ මොකටද එහෙම එකක් තියෙනවා බුද්ධ දේශනාව තුළ ඒක හොඳට පැහැදිලිව විග්‍රහ කරනවා පිනක් තියෙන එක හරි වික්ෂුන් වහන්සේ නමක් යම් කාල සීමාවක් වස් කාල සීමා තුළ වඩමෝල ආරාධනා කරලා තියාගෙන උන්වහන්සේගේ සියලු අපපස්ථාන කරමින් ඒ වාගේම දන් දෙමින් ඒ කටයුතු කරලා උන්වහන්සේගෙන මේ ආර්ය ධර්මය අහලා තමනුත් ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලබා ගන්න කටයුතු කරනකොට ඔච්චර හේතු වාසනා ගුණයක් නොලා තිබුණා නියම ආර්ය උත්තමයන් වහන්සේ නමට ඔය සත්කාරය කළා නම් ඔය බණ ඇහුවා නම් තුන් මාස යනකොට ගමම සෝවාන් වෙන්නත් ඇති ගමේ 75%ක සෝවාන් පුද්ගලයෝ වෙන්න ඇති එතර වාසනාව හැබැයි උන්වහන්සේ කපටිකම ඩෝක කියන්නේ නැහැ උන්වහන්සේ යථාර්ථය කියන්න පුළුවන් ආර්ය උත්තමයක් ඇසුරු කිරීම වටිනාකම පෙන්වන්න පුළුවන් ඒ සත්පුරුත සංසේවණේ සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා තියෙනවා තු මාසය ඇතුළේ ඔයගොල්ලන් නිදහස ලැබිලි තියෙනවා මොකද ගොවිතැන් කරන්නේ වැඩකට යන්න පුළුවන් කාලයක් නෙමෙයි මේ වැහි කාලේ ඉන එදා හිටව ගොවිතැන් කරපු අය වැහි කාලේදී ඒ ටික කළා කොහොම ගටු කොටු පුරවාගෙන ඔක්කොම ඉලා වැහි කාලේ තියෙන එක කාලා වීරට නිදහසේ ඉන්නවා අයිලා ගොවිතැන් කරන අවස්ථාව වෙනකන් ඔය තුන් මාසේ නිදහස් කාලය ඔන්න ඒ කාලය තුළ වැහි කාලේ ගන්න හොඳම ප්‍රයෝජනේ තමයි බණපදයක් අහලා නිදලම උන්වහන්සේට ඇසුරු කරලා ඉතින් කියන බණක් අහලා ගෙදලා එක සාකච්ඡා කරමින් ආපු ගියා එක එකතු වෙලා සාකච්ඡා කරමින් ඔය කාලේ ඉන්නේ ඔන්න ඔයිඩිය කරගෙන ඉන්නාන වැඩි කාලයක් ඇන්ඩි ඉස්සෙලා හේතු වාසනා තියෙනට සෝවාන් ඵලය ලැබෙනවා එහෙනම් සතර පායෙන් ඒ අයි නිදහස් තමයි ඒකයි නියම ක්‍රමය සිවුරට අත ගහලා බේරෙන්න පුළුවන් කියලා දුන්නාට පස්සේ වැඩේ හරි ඔක්කොම හාවුදුරන් හිදි කච්චි ගණා යනවා මිනිස්සු සිවුරට අත ගහලා සන්තෝෂෙන් ඉන්නවා මං කරපු ඇය හැරි මමනේ දන්නේ යකෝ අපාය ගිහින් බේරෙන්නත් ඇති මම කරපු ඇය හැටි යන්තම් එකෙන් බේරෙනවා හාවුදුරන්ට ඔය දැන් සිවුරට අත ගහගෙන එහෙම එකක් කියනවනේ ඔය විශ්වාසය තියන්න මැරලා යනවා ඕවා කරලා විශ්වාසය තියාගත්තා හරි එන්නේ හේතු බල තියෙන්නේ මේ යථාර්ථයේ ඉතින් ඕක දකින්න ඕනේ අසද්දුස මහා දානීය දීපු කොසල් රජුරුවන්ගේ දානීය සකස් කළ වූ අගමිසව තමයි මල්ලිකාදී
බුදුරන් වහන්සේ ළඟදී දා උතර මහා දානි දින මල්ලිකා දේවිය මැරලා හත් දවසක් අපායයි ගියා. දැන් පුදුම වැඩක්. සිවුරකට අත ගහලා තම අපායෙ බේරෙන්න පුළුවන් සදාට. අසද්දුස මහා දානි දින මෙහැව් බුදුරන් වහන්සේගේ ගුණ කිය කී හිටපු මල්ලිකා දේවිය මැරලා හත් දවසක් අපා ගත වුණා. සෝවාන් ගිලා හිටියේ නැති නිසා. දැන් ඉතින් වන්න කල්පනා කළා අපි මොනවද මේ කාගේ වන්න දෙහිම කියවෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් කැලණි වන්දවන්න කැලණියට ගානක් හම්බ කරගන්න ඒ කාලේ කතාවක් හදුවා උපන්දාසිට කරව පවුනත වරක් වැන්දෝ කැලණියේ කියලා කවි හැදුවා. ওই පදිය අහගත්තා උපාසකම්මලා උපාසක මාතුළු කොහොම හරි හීයක් හරියන කැලණි වැදලා එනවා. උපන්දා ඉඳන් කරව පවුදුරු කරගන්න. මේක එක එකනාගේ මත. කැලණියේ සල්ලි හම් වෙනවා මිනිස්සු පවුදුරු කරගන්න. කාට අන්තිමට බලනකොට අර දෘෂ්ටි හිටව දෙන්නම අපායි. කැලණියට ගින් සල්ලි දාන්න මග පාදා දුන්න එකත් චාරු කම්මිතාවය කළා එකින් කරගත්ත නම් අර කතර දුන්නා. එයත් හැවටිලා. උපන්දායින මේ කර උප කැලණි වැදලා නැති වෙන්නේ කොහොමද? මොන හේතු බලයේදී? ඉතින් මෙහෙම මේව හදලාම මිනිස්සු හරි ආසයි රැවටෙනවා. ඉතින් මෙහෙම දේවල් හාමුදුරුවෝ කියනවා. එන්නකෝ අපේ පන්සලේ ඉන්නවා මහා දේවතාවේ. ඒ අහවල් රාජසිංහ රජුගේ අහවල් එක්කන. එයා අපේ දේවතාවය කියලා අපේ පන්සල් වත්තේ ඉන්නේ බෝධියේ. එන්නකෝ බෝධි පූජා තියන්න හරියට හාස්කන්තිය. ඔහොම දේවල් කියලා යවනවා. ඉතින් මොකද කරන්නේ? මහා දේවතාවගේ හාස්කන් ලබන්න ගිහිලා ඒ කියලා සල්ලි දීලා යනවා. කොහොම හරි හාමුදුරන්ට ඒ ගන්න හම් වෙනවා. ඉතින් ඔයගේ දේවල් තියෙනවා. නමුත් ඒක චාටු කම්මිතා කියන ඒවා ගන්න හොඳ නැහැ. ඒක අයින් කරන්න. දැන් මං කාටවත් කියන්නේ නැහැ මෙතන ගිහලා පිරිකරතික සල්ලි පූජා කරන්න කියලා. ඒක මම කියලාත් නැහැ කාටවත්. නමුත් යමක් කරගුවාම සාසනික ආශිර්වාදයක් කරන්න පුළුවන් නම් ඒ සාසනික පූජා කරපු දේට ආශිර්වාදයක් කිරීම විතරයි මම කරන්නේ. හරියයිද නැද්ද මන් දන්නේ නැහැ ඒක. හේතුඵල න්‍යායෝචරයි. මේ මොන හරි හරිය නැති ඒකින්ද මිනිස්සු එලා කරනවා ඇති මිසක් මටත් මහ කරදරයක් මොනවා කරන්නේ? කරදරයක් කියන්නේ නිකන් ඉඳ මට සල්ලි නැති වැලකුත් නැහැ. ඒ වුණාට කරන මනුස්සයන් යහපතක් කරන්න දෙනවා අවුටි කරනවා මිසක් කිසිම චාටු කම්මිතාවයක් ඉදලා නැහැ. ඔහොම වගේ හැල දියන්නේ කියලා. තිබ්බත් එකයි වල නැතත් එකයි. කාට හරි මොන හරි එකකින් යහපතක් වෙනවා නම් සාසනදා පූජා කිරීමෙන් පිනක් දෙනම් මේක උපරිමයෙන් විස්තර කරලා ඔක්කොම කරලා හේතුඵල ඇතුව ඥාන සම්පයිතව ක්‍රියාත්මක පිනක් සිද්ධ වෙන සිද්ධාන්තයම සිද්ධ කරනවා ඌරේ ලේ හිඳගෙන හරි කෑ ගහලා තේරුම් ගන්න පුළුවන් කියලා මොන හරි එකකින් යහපතක් වෙනවා. ඒ මාර්ගය අනුගමනය කරලා ඥාන සම්පයිත පිනක් කරගෙන ඉඳන් යහපතක් පැතුවොත් ඒක ඉෂ්ට වෙනවා කියලා බුද්ධ දේශනාව. ඉතින් ඒ ටික කරලා දෙනවා. වෙන මොනවා කරන්නද? එන්නේ එන්නේ වැඩි මන්දම් වල කරන්න දෙයක්වත් නැහැ. කියවන්නත් බැහැ. මොනවා කරන්නේ? බෑ කියලා කරන්න දෙයක්වත් නැති නේද? උග්‍රේ හිඳ ඉඳ හිඳේනවා කැක්කෝ හැදේදී කියනවා. කිය කිය කොහොම හරි අර දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ශාසනය තුල තියෙන වැදගත්කම. ඒ වැදගත්කම දැනගෙන ඒ දේ කරගන්න විග්‍රහයක් කරලා දෙනවා. ඒකයි ඒ කරන්නේ. ඉතින් හදිච්ච දෙයක් තියෙනවා නම් මේ ඉන්න අයට ඉන්න ආවාසය ලොකු කරලා දෙන එකයි ධර්මශාලා ලොකු කරලා දෙන එකයි පහසුකම් සැලසලා දෙන එකයි ඔය එකින් එක හදන්නේ ඔය ටික තමයි. මොනවා කරන්නද? මට මොනවා කරගන්නද? මම දෙහත් ඉලක් ගන්නවත් ඕනේ නැහැ. මේ ගණන් දෙන්නේ නැති ඒ ටික. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ ඔය විදිහට. ඉතින් ඒ වගේ ලාභ බලාපොරොත්තුවකින් හෝ ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවකින් යමෙක් ඒකේ ගැති විලා කටයුතු කරනවා නම් ඒකම අපරාධයක්. ඒක කුහන ලපන කියනයි තියෙන වැඩ. නීචකම. ඉතින් ඒතකොට ඒ වගේ අනුන් රවට්ටන්න හොදත් නැහැ. යථාර්ථයේ විග්‍රහ කරලා දෙන්න ඕනේ. සාසනයේ ලාභ ලැබෙන එක ඉන් කරන් දෙන්න එක සාසනයේ හැටි. සාසන හරියට කටයුතු කරනවා නම් සාසනයේ ආශිර්වාදී දෙවියන්ගේ සම්බන්ධී මනුෂ්‍යයන්ට සාසනයේ ආශිර්වාද මේ හැම එකක්ම ලැබෙනවා ආරස්සාව සැලසෙනවා. ඒක ධර්ම ස්වභාවයේ හැටි. ඉතින් ඒක කෙනෙක් බලහත්කාරයෙන් කරන දෙයක් නෙමෙයි. ඒවා හරියට කරනවා නම් එහෙම වෙනවා. ඉතින් ඔය කටයුතු තෝරා ගන්න ඕනේ. ඒ නිසා තමයි දැරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තියෙන දුරු වෙන්න යම් කිසි මගක් අනුගමනය කළ යුතුද? ඔන්න ඔය ටික හොයාගෙන අනිච්ච වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ දැකලා අසාරත්වයේ ධර්මානුකූලව අවබෝධ කරගත්තාම ලෝකේ තිබෙනව බැඳීමෙන් නිදහස් වෙනවා. අන්න ඒක සතර අපාය නිදහස් වෙන මග. සදාටම නිදහස්. අන්න ඒකල මග පෙන්වා දෙන්න ඕනේ. ඒක අනුගමනය කරවල හසුරවන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් තමන්ගේ නෑදෑ හිතවතුන්ට අනුකම්පා කරනවා නම් ඔවුන් මේ ශාසනය තුල ශ්‍රද්ධා මාත්‍රිය කර හිත පිහිටවන්න. මේ ධර්ම මාත්‍රියක පිහිටවා දෙන්න. සක්කාය දිට්ඨිය දුරු කරගන්න එයාට මග පෙන්නා දෙන්න. ඔය අදී වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක තමයි අපිට කරන්න තියෙන උදාවුව ලෝකෙට. ඔය තේරුම් ගන්න ඕනේ. තමනුත් ඒ වගේ අනුගමනය කරන්න ඒක තමයි කරන්න තියෙන්නේ. ඔය එකෙන් එක අතර ගහලා ඉවරලා ඉතින් හිතාගෙන හිත දෘෂ්ටිගත වෙන්න එපා. සන්තෝෂයෙන් ඉඳලා බොරුවට දැගිති මම මෙච්චර කීවර මෙච්චර අත ගහලා තිනා මන් නම් මොනවා කරලා අපාය යන්නේ. ඉතින් ඔය ආතියව හිත හිතා ඉන්නේ නැතුව අපාය යන්න හේතුව නැති කරගන්න. අපාය යන්න හේතුවක් තියෙන්නේ මේ ලෝකේ චන්දරාගයෙන් අධික විදිහට අසීමිත තෘෂ්ණාවෙන් බැඳිලා
ඒ තමන්ට අවශ්‍ය කරන මම කරගන්න මගේ කරගන්න ලෝභයෙන් ද්වේෂයෙන් කටයුතු කරනවන් අන්න ඒක නිසා අපාය යන්න හේතු ගොඩනැගෙනවා හේතුව ගොඩනැගුණොත් හේතුවේ ඵලින් නැහක් කියන බෑ කාටවත් ඒක ලැබෙනවා හේතුලනෝ ඵලයි අන්න ඒක නැති කරගන්න නම් ආර්ය මාර්ගයේ තේරුම නම් ඒ මග අනුගමනය කරන්න ඒතර හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙනවා විතර ඒකායිතරය කාටවත් බලහත්කාරින් අල්ලා අපාය යවන්න ලැබුවත් ඒක කරන්න බෑ ඉතින් ඒ ටික කරගන්න ඒකයි වැදගත්.